අද මාර්තු මාසේ 31 බදාදා දවසේ ඒ කියන්නේ අද අවසාන දවසේ මේ මාසේ එතකොට අපි මේ මාසේ අද කතා කරන්නේ 27 වෙනි ප්‍රශ්න පත්‍රයේ අවසාන ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 270 මා අවුරුද්දේ මුලින්දලා අපිත් එක්ක සම්බන්ධ වෙච්ච දුවෙක් පුතෙක් නම් එයාලා දන්නවා දැන් අපි ප්‍රශ්න 750කට ආසන්න වෙන ප්‍රමාණයක් සාකච්ඡා කළා. එතකොට දැන් මේ අලුතෙන් එක්කෙනෙක් හිටි දෙන්න බලා අම්මෝ එච්චර ප්‍රමාණයක් ඔව් අපි එච්චර ප්‍රමාණයක් සාකච්ඡා කරා දවසකට ප්‍රශ්න 10යි ඇඟට දැනෙන්නේ නැති වෙන්න අපි මේ වැඩේ කරා. ශිෂ්‍යත්ව විභාගයට යනකනොත් තව කල් තියෙනවා අපිට විශාල ප්‍රශ්න සංඛ්‍යාවක් සාකච්ඡා කරන්න. උදාරට හොඳ දැනුමක් ලබා ගන්න හැකියාව තියෙනවා. ඒ නිසා අපිත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. දැන් ඊළඟ මාසේ සංගරාව හෙට දවසේ ඉඳලා අපි පටන් ගන්නවා. දැන් මිලදී ගන්න බැරි වෙච්ච දුවල පුතාලා ඉන්නවා නම් අදම මිලදී ගන්න වෙළඳපළේ තියෙනවා. රයිට්. අපි යන් පළවෙනි ප්‍රශ්නෙට බිංදුවේ සිට 100තෙක් ඉලක්කම් ලියු විට 8 ඉලක්කම ලියවෙන වාර ගන්න කීයද? 8 ඉලක්කම ලියවෙනවා බිංදුවේ ඉඳලා 100 වෙනකන් ලියද්දි 8 18 28 38 48 58 68 78 88 නෑ 80 ගණන් වල 80 81 82 83 84 85 86 87 88 89 වෙනකන් ලියනවා ඉලක්කම් 11ක් 8 ඒවා ආයෙ ලියන්නේ 98 දී ඔන්න 8 ඉලක්කම් ලියවිච්ච වාර ගන්න බලමු අපි 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 9යි මෙතන 11යි ඔක්කොම 20 වාරයක් ලියවෙනවා මෙතන 11යි කියලා ඩක් ගාලා මතක තියාගන්න 80 ගණන් වල 8 ඒවා 11යි 50 ගණන් වල 5 ඒවා 11යි 40 ගණන් වල 4 ඒවා 11යි 20 ගණන් වල 2 ඒවා 11යි එහෙම මතක තියාගන්න ඒක අපිට කෙටි කරලා පොඩ්ඩක් පාවිච්චි කරන්න පුළුවන් රයිට් ඊළඟ ප්‍රශ්නෙට යන්න අපි ඔරලෝසුව කටු කරකවෙන්නේ කුමන පැත්තරද නේද ඔරලෝසුව තියෙනවා මෙන්න මේ පැත්තරනේ මේ පැත්තර කරකවෙන්නේ කියන්නේ දකුණු අත පැත්තර මගේ අපි ඒක ලියන්නේ කොහමද දක්ෂිනාවර්තව සාමාන්‍යයෙන් මූඩියක් තද කරන්නේ දක්ෂිනාවර්තව බුරුල් කරන්නේ වාමාවර්තව දැන් ෆෑන් එහෙම නොවන අවස්ථාවක් තියෙන්න පුළුවන් බහුලව පුතේ ඕනෑම දෙයක් තද කරන්නේ දකුණු අතට බුරුල් කරන්නේ වම් අතට ෆෑන් එකක වගේ ඔබ පොඩ්ඩක් වෙනස් වෙනවා මොකද තටුව කරකැවෙන පැත්තටම තද කරොත් එම් බුරුල් වෙන විදිහට තියලා තිබ්බොත් එහෙම මොකද වෙන්නේ තද කරොත් එම් තටුව කරකැවෙන පැත්තට විරුද්ධ පැත්තට තමයි තද කරන්නේ නැත්නම් එහෙම මොකද වෙන්නේ තටුව කරකැවෙන පැත්තටම කැරකෙන්න ගත්තොත් එහෙම තද කරන්නේ බුරුල් කරන එකත් නිකම්ම තටුව ගැලවිලා විසිකනවානේ ඒ නිසා ඒ ඒ ඒ අවස්ථාවවලදී සමහර එකන බහුලව නෙමෙයි ගොඩක් අඩුවෙන් දැක්වෙන තැන් කිහිපයක් තියෙනවා ඒ තද කිරීම අනිත් පැත්තට කරන ඒවා සාමාන්‍ය තද කරන්නේ දකුණු අත පැත්තට කියන්නේ දක්ෂිනාවර්තව බුරුල් කරන්නේ වම් අත පැත්තට අපි යන් තුන්වෙනි ප්‍රශ්නෙට මුදල් නෝට්ටුවක අක්ෂන් තබන අයගේ තනතුරු නාමයන් මොනවද මොනවද පුතේ එක්කෙනෙක් මුදල් ඇමති අක්ෂන් කරනවා නෝට්ටුවේ අනිත් කෙනා මහා බැංකුවේ අධිපති මහා බැංකු අධිපති ඔන්න ඔය දෙක තමයි මතක තියාගන්න. රයිට්. අපි යන් ඊළඟ ප්‍රශ්නය. හත්වන ත්‍රිකෝණ සංඛ්‍යාව කීයද කියලා අහනවා. ත්‍රිකෝණ සංඛ්‍යාව කියන්නේ මෙන්න මේක. 2 3 4 5 6 7 ඔය තියෙන හතර ත්‍රිකෝණ සංඛ්‍යාව මේකේ තියෙන ඔක්කොම 1 2 3 4 5 6 7 කියලා මේ එකින් එක වැඩි වෙවි ගිහිල්ලා තියෙන්නේ. මේදි 7ක් තියෙනවා. හතර ත්‍රිකෝණ සංඛ්‍යාව කෙටියෙන් ගන්න මෙහෙමයි. 7යි 8යි ගුණ කරනවා. 7තරක් 8 56යි. ඒ 56 ආපහු දෙකෙන් බෙදනවා. 56 බෙදීම 2 28යි. එහෙනම් හත්වන ත්‍රිකෝණ සංඛ්‍යාව 28යි. ඊළඟට ඔන්න මම දැන් පොඩ්ඩක් මේකගේ උත්තරේ ගත්ත වෙලාවේ පොඩ්ඩක් පාඩමින් කොටසකුත් කියනවා පොදේ. මේ මම පේලියක් අයින් කරනවා. එතකොට තියෙන්නේ 6 වෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව. 6 වෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව කෙටියෙන් ගන්න කොහොමද? 6 වරක් 4 42යි
හතලිස් දෙක බෙදනවා දෙකෙන් 21යි. ඊළඟට මේ තියෙන්නේ පස්වන ත්‍රිකෝණ සංඛ්‍යාව. පල්ලෙහාට පේලි 5යි එකින් එක වැඩි වෙනවා. පස්වන ත්‍රිකෝණ සංඛ්‍යාව ගන්නේ කොහොමද? 5යි ඊට වඩා එකක් වැඩි සංඛ්‍යාවෙන් ගුණ කරනවා. පස්සරක් 6 30යි. 30 බෙදනවා දෙකෙන් උත්තරේ 15. ඊළඟට මේ තියෙන හතරවෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව. ඒක මම හදන්න යන්නේ හතරවෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව යන්නේ 4යි 5යි ගුණ කරන 4ට වඩා එකක් වැඩි සංඛ්‍යාවක්. 4 වරක් 5 20යි 22 න් බෙදමු 10යි. ඊළඟට තුන්වෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව. 3යි 4යි ගුණ කරනවා 3 වරක් 4 12යි. 12 2 න් බෙදෙනවා 6යි උත්තරේ. අන්න එහෙම ගන්න. රයිට්. දැන් පුතාලා ත්‍රිකෝණ සංඛ්‍යා අමතක වෙලා තිබ්බා නම් මතක් වෙන්නේ නැති. අපි යන් ඊළඟ ප්‍රශ්නෙට. ඔරලෝසු මූණතේ දැක්වෙන වේලාව දර්පණයකින් බැලුව විට දර්පණය කියන්නේ කණ්ණාඩියනේ මූණ බලන කණ්ණාඩියකින් බැලුව විට පෙනෙන වේලාව පැය 24 ක්‍රමයට ලිවිය හැකි ආකාරයක් දක්වන්න. පුතේ මේ වචන බලන්න. ලිවිය හැකි ආකාරයක් දක්වන්න. ආකාරය නෙමෙයි. ඔන්න උත්තරේ බලන්න. මේක දර්පණයකින් බැලුවම කොහොමද පේන්නේ? මේ පැත්තේ එහා පැත්තට මාරු වෙලා පේනවනේ. 4 ඉලක්කමට තියෙන පැය කටුව 8 ඉලක්කමට පේනවා. රයිට්. ඊළඟ දෙකේ ඉලක්කමට තියෙන එක කොහමද පේන්නේ? 12 ඉඳලා මේ පැත්තට දෙකක් ඇවිල්ලා තියෙනවා නම් 12 ඉඳලා මේ පැත්තට දෙකක් ගිහිල්ලා පේන්නේ 10 ඉලක්කමට. 10 ඉලක්කමට. ඒ කියන්නේ වෙලාව කොහොමද එන්නේ? වෙලාව ඔරලෝස් පේන්නේ කණ්ණාඩියෙන් මෙතෙන්ට 8 ඉලක්කමටයි 10 ඉලක්කමටයි. 12 1 2 3 4 5 6 7 8 9 10 11 12 ඕනේ බෙන්. දැන් මේ වෙලාව කීයද? 4 8ට 8 ඉලක්කමට කියන 8 ඉලක්කමට වඩා චුට්ටක් මෙහාට වෙන වගේ පේන්නේ. මෙතන 4 පොඩ්ඩක් පහු වෙලානේ පේන්නේ. 4 පොඩ්ඩක් පහු වෙලාන මේ පැත්තේ තියෙන 6 ඉලක්කමට තියෙන දුර තමයි මේ පැත්තේ 6 ඉලක්කමට තියෙන්නත් ඕනේ. දැන් මෙතන වෙලාව 8ට 10යි. 8ට 10යි කියන්නේ පුතේ 8 වෙලා නැහැ තාම 7යි 50යි කියන එක. එතකොට 7යි 50. 7යි 50 කියන එක පැය 24 ක්‍රමයේදී ලියන්න පුළුවන් විදිහාන්නේ. 7යි 50 කියන එක පෙරවරු වුණොත් පැය 24 ක්‍රමයේදී ලියන්නේ පෙරවරු 7යි 50. පෙරවරු 7යි 50 නම් පැය 24 ක්‍රමයේදී ලියන්නේ 0.7යි 32යි 50යි. දවස පටන් ගන්න පැය 7යි ගිහිල්ලා තියෙනවා. ඊළඟට මේක පස්වරු කියලා හිතුවොත් පස්වරු 7යි 50 නම් ඒක ලියන්නේ 19යි 32යි 50යි. ඒ කියන්නේ දවස පටන් ගන්න පැය 19කුයි මිනිත්තු 50ක් ගියලා. එහෙනම් උත්තර දෙකේ මෙන්න මේක හරි වෙන්න පුළුවන් උත්තර දෙක. ඒක තමයි මෙතන කිව්වේ පැය 24 ක්‍රමයට ලිවිය හැකි ආකාරයක් දක්වන්න. මේ දෙකෙන් එකක් දක්වන්න පුළුවන් පුතාලට. රයිට්. ඒක තේරුණා නම් හරි. කොහොම හරි උත්තරේ නොතේරි හරි ලියලා දිනවනම් හරි. අපි යන් ඊළඟ ප්‍රශ්නට. 6. 1 2 3 යන රටාවට අනුව අංක යෙදූ කොඩි වැලක 45 වන කොඩියේ අංකය කුමක් වේද? අංක ගැන අහන්නේ. මම අංක වෙනුවට මේක කියලා දෙනකොට අංක වෙනුවට පාට දා ගන්නවා. ටක් ගාල පුතාලාට හුරුයි. 1 2 3 කියලා රටාවකට තමයි කොඩි වැලේ අංක දාලා තියෙන්නේ. අපි එහෙම හිතන්නේ නැතුව අපි හිතමුකෝ රතු කොළ කහ පාට යෙදු කොඩි වැලක රතු කොළ කහ රටාවට පාට යෙදු කොඩි වැලක 45 වන කොඩියේ පාට කුමක්ද කියලා අහුවොත් මොකද කරන්නේ පුතාලා? 1 2 අවසානයකට බිංදුව දානවා. දාලා 45 මොකද කරන්නේ අපි? 3ෙන් බෙදනවා. ඇයි 3 රටාවක්නේ පාට 3යි තියෙන්නේ. 45 බෙදීම 3 45 4ට 3 ව 1යි 3 වරක් 1 3යි 4ෙන් 3ක් අඩු කළාම 1යි 5 ඉලක්ක මෙතෙන්ට එනතර 15ක් හැදෙනවා. 15ට 3 වා 5යි 3 වරක් 5 15යි 15ෙන් 15ක් අඩු කළාම බිංදුවයි. මෙතෙන්ට බිංදුව නම් ආවේ මෙන්න මේ බිංදුවට යා කරනවා. යා කරලා උත්තරේ කියනවා කහ පාටයි කියලා. එහෙනම් පුතේ මම කලේ 1 වෙනුවට රතු දැම්මා, 2 වෙනුවට කොළ දැම්මා, 3 වෙනුවට කහ දැම්මා. එහෙනම් උත්තරේ මොකක්ද? අපිට එන උත්තරේ 3 එන්නේ උත්තරේ. ඔන්න ප්‍රශ්නේ තේරුණාද නැහැ නේද? අප පොඩ්ඩක් මම කියනවා. 1 2 3 යන රටාවට අනුව අංක යෙදුව කොඩි වැලක
කොඩි වගේක් එල්ලලා තියෙනවා එක දිගට ඒකේ තියෙන්නේ කොහොමද පළවෙනි කොඩියට එක දාලා දෙවෙනි කොඩියට දෙක දාලා තුන්වෙනි කොඩියට තුන දාලා ආයි හතරවෙනි කොඩියට දාලා තියෙන්නේ එක ඒ කියන්නේ මෙහෙමයි රටාව 1 2 3 1 2 3 1 2 3 ඔහම තමයි රටාව තියෙන්නේ අර පාට වලින් කිව්වොත් රතු කොළ කහ රතු කොළ කහ රතු කොළ කහ ඔන්න ඔය જાතිය ගාන තමයි මේ පාට වෙනකොට අංක දාලා තියෙන්නේ එහෙනම් 45 වෙනි කොටියට එන අංකේ මොකද්ද 45 කියන්නේ හරියටම 3න් බෙදෙන එකක් එහෙනම් එන්නේ අංක 3 3න් බෙදලා අන්තිමට ඉතුරු වෙන්නේ බිඳුවයිනේ බිඳුවයි කියන්නේ අංක 3න් right එක චුට්ටක් වෙනස් ගානක් නේද පුතාලා හදන ගානට වඩා හැමදාම පොඩි වෙනසක් තියෙනවා ටිකක් තේරුම් ගන්න හැකියාව තියෙන්න ඕනේ right අපි යන් ඊළඟ ප්‍රශ්නේ අටෙහි පස්වන ගුණාකාරය හතරෙහි කීවෙනි ගුණාකාරයද කියලා අහනවා අටේ පස්වන ගුණාකාරය කියලා කියන්නේ 8 වරක් 5 40යි 40 කියන්නේ හතරේ කීවෙනි ගුණාකාරයද හතර කීයෙන් ගුණ කරාමද 40 හැදෙන්නේ 10යි එහෙනම් 10 වෙනි ගුණාකාරය උත්තරේ එන්නේ 10 වෙනි ගුණාකාරය කියලා පුතාලා ලියන්න ඕනේ අපි යන් 8 වෙනි ප්‍රශ්නට ප්‍රශ්න අංක 8ේ තියෙනවා වෘත්තාකාර පිට්ටනියක් වටේට සමාන දොරින් කණු 20ක් සිටුවා ඇත. සමාන දොරින් මෙහෙම කණු 20ක් තියෙනවා. අපි දන්නවා වෘත්තාකාර පිට්ටනියක කණු 20යි නම් පරතර එන්නේ පුතේ 20යි. මොකද හේතුව මේ රූපය සංවෘතයි වැහිලා තියෙන්නේ. එනිසා කණු ගානට සමාන පරතර ගානක් එනවා. 1යි 2යි 3යි 4යි කියලා ඔහොම ගණන් කරන් ගියොත් කණු 20ක් ඇඳලා පරතරත් 20ක් එනවා. වෘත්තාකාර පිට්ටනියක වටේට සමාන දුරින් කණු 20ක් සිටුවා ඇත. කණු දෙකක් අතර පරතරය මීටර 7යි. මීටර 7යි. එහෙනම් පරතර 20ක් තියෙනවා. දෙකක් අතර පරතරය 7යි. මුළු වටේ දිග හොයන්න නම් මේ 7 ඒව 20ක් බලන්න ඕන. ඒ කියන්නේ 20 ගුණ කරනවා මීටර 7ින්. 7 බිඳුව බිඳුවයි 7 2 14යි. මුළු පිට්ටනිය වටේ දිග මීටර 140 right අපි යන් ඊළඟ ප්‍රශ්නයට. පැය මිනිත්තු එකතු කරන්න තියෙනවා. පැය මිනිත්තු. පැය 7යි මිනිත්තු 25යි. පැය 9යි මිනිත්තු 45යි. එකතු කරන්න තියෙනවා. අපි දන්නවා මිනිත්තු පැත්තේ එකතු කරද්දී පොඩි කල්පනාවෙන් වැඩේ කරන්න ඕනේ. මොකද මේ පැත්තේ 60ට වඩා වැඩි වුණොත් එහෙම ඒක අපි දාන්නේ නැහැ. මිනිත්තු 60ක් කියන්නේ පැයක් නිසා පැය පැත්තට ඒක ගේනවා. අපි එකතු කරලා බලමු. 5යි 5යි 10යි 0 ඉතිරි එකක් 2යි 1යි 3යි 4යි 7යි 70ක් එනවා. මිනිත්තු පැත්තේ 70ක් එනවා. 70ක් නම් අපි එතෙන්ට දාන්නේ නැහැ. ඒකෙන් 60ක් අයින් කරලා මේ පැත්තට දෙනවා පැයක් කරලා මිනිත්තු 70න් මිනිත්තු 60ක් මේ පැත්තට දෙනවා දෙන්නේ පැයයි කියලා මිනිත්තු 60ක් කියන්නේ පැයයි එහෙනම් මෙතන ඉතුරු කරන්නේ මිනිත්තු 10යි ඉතුරු මිනිත්තු 60 මේ පැත්තට දුන්නා පැයයි කියලා 7යි 1 8යි 8යි 9යි 17යි එහෙනම් පැය 17යි මිනිත්තු 10යි උත්තරේ එකතු වෙනවා right අපි යන් ඊළඟ ප්‍රශ්නෙට පැය 20යි මිනිත්තු 20න් මිනිත්තු 20න් අඩු කරන්න ඕනේ පැය 18යි මිනිත්තු 30ක් right දැන් මෙතනත් පුතේ මිනිත්තු පැත්ත ගැන කල්පනා කරන්න 20න් 30ක් අඩු කරන්න බැරි නිසා අපි මේ පැත්තෙලොයි උදව්වක් ගන්න ඕනේ මේ පැත්ත තියෙන්නේ පැය ඒවා එකක් මේ පැත්තට ගත්තොත් මිනිත්තු 60ක් ලැබෙනවා එහෙනම් මේ 20න් 30ක් අඩු කරන්න බැරි නිසා 20 මෙයාගෙන් උදව්වක් ගන්නවා. එතකොට 20ට හම්බෙනවා එක පැයක්ම. පැයක් කියන්නේ මිනිත්තු 60ක් හම්බෙනවා. එතකොට මෙතන ඔක්කොම මිනිත්තු 80ක් වෙනවා. මෙතන 80ක් වෙනවා. 20 මේ පැත්තෙන් එකක් ඉල්ල ගත්තම 80ක් වෙනවා. ඇයි පැයක්ම හම්බෙනවනේ? 80ෙන් 30ක් අඩු කරන්න ඕනේ. එහෙනම් අපි 80ෙන් තමයි දැන් 30ක් අඩු කරන්නේ. බිඳුවෙන් බිඳුවක් බිඳුවයි 8න් 3ක් 5යි. එහෙනම් මෙතෙන්ට එන්නේ කීයද? 50යි.
දැන් මෙතන 20ක් තියෙනවා 19ක් තියෙනවා පැයක් එහා පැත්තට දුන්නා එනේ 19 තියෙන 19 න් 18ක් අඩු කළාම 1යි එහෙනම් පැය 1යි මිනිත්තු 50යි උත්තරේ ඉන්නේ හරි ප්‍රශ්න 10ම සාකච්ඡා කළා අද දවසේ එතකොට අපි පුතේ මේ මාස 3ක් තිස්සේ නොකඩවා අපි මේ වැඩසටහන කරගෙන ආවා ආශ්‍රේණි දුවෙක් පුතෙක් මුල ඉඳලා සම්බන්ධ වුණා නම් අනිවාර්යෙන් ඒගොල්ලන්ගේ ගණිත දැනුම ගොඩාක් වර්ධනය වෙලා තියෙනවා ඒ බවත් පුළුවන් නම් පුතාලා කමෙන්ට් එකේ සඳහන් කරන්න මුලින්දන් සම්බන්ධ වෙච්ච දුවල පුතාලට කියන්න තියෙනවා නම් යමක් අලුතෙන් සම්බන්ධ වෙච්ච දුවල පුතාලට ඒක බලන්න හැකියාව තියෙනවා පුතාලාගේ කමෙන්ට් වලින් ඒ නිසා හැම හැකියාවක් තියෙනවා නම් පුතාලා කමෙන්ට් එකක් දාන්න අපි එතකොට දැන් ඊළඟ මාසේ හෙට ඉඳලා පටන් ගන්නවා අලුත් සංගරාව ඒකත් එක්ක තව මාස කිහිපයක්ම තියෙනවා ශිෂ්‍යත්ව විභාගෙට දර පුතාලට ලොකු විශ්වාසයෙන් විභාගෙට යන්න පුළුවන් ගණිතය පිළිබඳ ලොකු දැනුමක් ලබා ගන්න හැකියාව තියෙනවා දිගටම අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න යාළුවන්වත් දැනුවත් කරන්න සමනල දැනුමකින් එන ගණිත ගැටළු මාසික සංගරාව මිලදී අරගෙන ඒගොල්ලන්ටත් පුතාලා උදව්වක් කරන්න පුළුවන් මේ වැඩසටහනට සම්බන්ධ කරලා අයිට අපි නම් හෙට දවසේ අලුත් මාසෙකින් නැවත හම්බෙමු